චෙන්නයි සුපකින්ස් කණ්ඩෑම හා ගුජරාත් කණ්ඩෑම අතර ඊයේ පැවැත්මට නියමිතව තිබූ මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයේ අද දිනය දක්වා කල් දැමීමට විනිසුරුවරුන් ඊයේ රාත්‍රියේදී කටයුතු කළා. ඒ අවසන් මහා තරගයේ පැවැත්මට නියමිත අහමදාබාද් ක්‍රීඩාංගණයට ඇදහැරුණු ධාරාණිපත වර්ෂාව හේතුවෙන් ඊයේ දිනේදී කාසේ වාසය උරගා බැලීමක් සිදු කෙරුණේ නැහැ. රාත්‍රී 9ට පමණ වර්ෂාවතාව කාලිකව නතර වූයේ තරගය ආරම්භය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කරමින්. කෙසේ වෙතත් පසුව මිනිත්තු 25කට පමණ පසුව ක්‍රීඩාංගණයට යලි ධාරාණිපත වර්ෂාවක් ඇදහැළුණු අතර රාත්‍රී 10:50ට පමණ වර්ෂාව නතර වුණා. කෙසේ වෙතත් පවතින තත්ත්වය සලකා බලා තරගය අද දිනය දක්වා කල් දැමීමටයි IPL බලධාරීන් කටයුතු කළේ. තරගයේ අවම වශයෙන් පන්දු අර 5ක තරගයක් ලෙසින් පැවැත්වීමට නම් අලුයම 12:06ට තරගය ආරම්භ කළ යුතුව තිබුණා. ඒ සඳහා ක්‍රීඩාංගණය සකස් කිරීමට නම් පැයක පමණ කාලයක් ක්‍රීඩාංගණ සේවකයන්ට අවශ්‍ය වනවා. ඒ හේතුවෙන් කාලය පිළිබඳ ගැටලුවක් මතුවන නිසා තරගයේ ඊයේ දිනේ අත්හැර දැමීමට කටයුතු කළා. ඒ අනුව තරගය අද රාත්‍රී 7:30ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් අද දිනේදීද නරේන්ද්‍ර මෝඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමේ අවස්ථාවක් පවතින නමුත් ඊයේ දිනය තරම් අද බලපෑමක් එල නොවුණු ඇතැයිද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් තරගාවලියේ නීති රීති අනුව වෙන් කළ දිනේද වර්ෂාව හේතුවෙන් අද දිනේදීද අත්හැර දැමු හෝ සමසූරයන් ලෙස කණ්ඩායම් දෙක නම් නොකරන අතර එවිට කණ්ඩායම් මදීරේ ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් කණ්ඩායම් කුසලානේ දිනා ගන්නා බවටයි තොරතුරු වාර්තා වන්නේ. වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන ඇත්තේ ගුජරාත් කණ්ඩායමයි. ඒ අනුව අද දිනේද වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු වූවොත් මෙවර IPL සූරයන් බවට පත්වන්නේ ගුජරාත් කණ්ඩායමයි. මෙම නීතිය පිළිබඳ චෙන්නයි ප්‍රේක්ෂකයන් පවා තම බලවත් විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර හර්දික් පාණ්ඩියාගේ නායකත්වයේ යුතු ගුජරාත් කණ්ඩායම ඔවුන්ගේ මංගල IPL සූරතාවය දිනාගත්තේ 2022 වසරේ අදවැනි දිනකදී. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.